Hi guys. ඉතින් අද තමයි අපේ වැඩේ හරියටම පටන් ගන්නෙ මං last video එකේ කිව්වා අපිට වැඩ ගොඩක් තියෙනවා කරන්න දැන් තමයි විනර්ස්රි එක හැදුවට පස්සේ වැඩ ටික හරියටම පටන් ගන්න කියලා ඉතින් අද අපි last line ඉන්නේ තවත් කියන්නේ අපි hospital admit වෙන්න කලින් essential එකක් තමයි hospital bag මම හිතන්නේ ගොඩක් අය එක දන්නවා අහලා තියෙනවා ඉතින් අපි කොහොමද අද අපේ hospital bag එක pack කරන්න කියලා තමයි ඔයගොල්ලෝ එක්ක අපි share කරගන්නේ ඉතින් අපිට blooms and butterflies එකෙන් අපේ theme එකටම match වෙන්න ලස්සන්ට bags මේ bags දෙකක් තියෙනවා මේක theater bag එක ඒක චූටි ඒකට ගොඩාක් බඩු දාන්න නැහැ essentialම දේවල් ටිකක් තියෙනවා මම ඒකත් ඔයගොල්ලන්ට කියන්න මොනවද දාන්නේ කියලා මේ ඒක ඒව තමයි මේකට දාන්නේ ඔය හිත මේ bag එක වාට කියලාද මේකද ඒතර hospital මේක තමයි hospital bag එක එතකොට මේකට තමයි ටිකක් ලොකු list එකක් තියෙනවානේ ඒ list එකම අපි මේකට තමයි pack කරන්නේ එහෙනම් ඉතින් අපි පෙන්නමු කොහොමද අපේ hospital bag එක pack වෙන්නේ කියන්නේ let's start අපි ඉස්සලා එහෙනම් මේක pack කරලිමු නේද මේක අපි මුලටම දාමු අපි දැන් hospital එකට ගිහම දවස් දෙක තුනක් ඉන්න වෙනවා ඉතින් එතකොට මේ බබාට cot එකක් හම්බ වෙනවා ඉතින් cot එකට වුණ කරන බඩු ටික ඉස්සලා pack කරමු Let's put the Macintosh first. Okay. Why are you looking at me? No, no, think. Get the Macintosh. No, I'm asking you to get me the Macintosh. Hey, mama. Yeah, yeah, for sure. What is that? Macintosh. How are you thinking? That's not a Macintosh. That's not the Macintosh. Make up, mama, put that away. So get me the Macintosh. Go, make up the Macintosh again. වීඩියෝ එකේ රංජිත් අංකල් එක්ස්ප්ලේන් කරලාම කිව්වා මැකින්ටොෂ් එක පෙන්නලා ඒකේ තියෙන බෙනිෆිට්ස් මොනවාද කියලා Flashback down with this. Down, that's the Macintosh. So we'll put this first. ඊට පස්සේ අපි දාමු cot sheet එක එතකොට බබාගේ pillow cases ඒවා ටිකක් pack කරමු. අපි ගොඩක් දවස් hospital ගියොත් it's better to have our stuff also. ඉතින් මේ වගේ extra pillow case එකකුයි cot sheet එකකුත් අපි මේ විදිහට pack කරගන්න. ඊළඟට මොනවාද? Hospitalist එකේ අර මුලටම එන දේවල් ටිකක් තියෙනවා. Baby nappies, එතකොට baby shirts. Nappies side. You know. Yeah, I know. That ලගේම තියා. Baby shirts. Yeah. කොහොමද baby shirts කියන්නේ මොනවාද? Baby shirts මේ වань. Ah, you know. Yeah. හරිද? එතකොට ඉතින් baby nappies. ඉතින් ඕගොල්ලෝගේ list එකේ එක එක ගණන් ඉල්ලලා ඇදී hospitals වලින් සමහරක් අය 15ක් 20ක් 25ක් එහෙම ඉල්ලනවා. ඉතින් අපි ගත්ත nappies ටික මේ විදිහට අපි හොඳට අයන් කරලා එහෙම තියාගෙන තියෙනවා. අපි ඒ ටිකක් දාමු බෑග් එකට. මට අදිනේ. මෙන්න shirts. Baby shirts. Okay. දැන් ඊට පස්සේ අපිට ඕන වෙනවා wash clothes. එතකොට muslin wraps ඕන වෙනවා බබා ඔතන්න. එතකොට තව ඕන වෙනවා baby blankets. එතකොට මොනවද? ඒක වර මතක නැහැ. මොකද එයාට තමයි මේ job එක මම පවරලා දීලා තියෙන්නේ. Work clothes I remember. These. No. Ah no 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 sorry. බලන්න දැන් මේ මේවෙන් මම පැටලෙනවානේ. Hold on hold on. These. Yeah. ඔකේ these are burp cloths මේවා මේ bamboo cotton වලින් තමයි හදලා තියෙන්නේ මේක කොහොමද use කරන්නේ ඒක තමයි you have to learn this is how you do it you put this on your shoulder ඊට පස්සේ බබා වරගෙන maybe here yeah yeah ah you know I thought you studied all this so you did your homework නේ බබාව තියාගෙන මේ you have to do that that's your job හරිද අපි දැන් අයිති කරමුලා තියමු ඉතින් එතකොට ඔගොල්ලන්ට ඕන වෙනවා බර්බ් ක්ලොත්ස් දෙකක් අපි මේ විදිහට දාගෙන තිනවා ඊට වැඩියෙනුත් ඕන නම් චුට්ටක් අරගෙන ගියට කමක් නැහැ මේ තියෙන්නේ මස්ලින් රැප් සොෆ්ට් ඇන් මේ හරිම සනීපයි බබාට ඉතින් මේවා වලින් බබාව ඔතන්න ඔතලා තියන්න යට සීතල වෙනවා එතකොට ආව පිහිදන්න උනත් පුළුවන් නේද මේකෙන් සෝරි ඉතින් බබාව පිහිදන්න උනත් මෙන්න මේ මස්ලින් රැප්ස් වලින් පුළුවන්. මේවා හරිම ලොකුයි. ඉතින් ඕගොල්ලන්ට මේක ඕන ඕන විදිහට බබා වෙනුවෙන් යූස් කරන්න පුළුවන්. মালටි පර්පස්. දැන් අපේ හොස්පිටල් බෑග් එක චුට්ට චුට්ට පිරිලා පිරිලා එනවා. අපි අන්තිමට මොනවද දැම්මේ? What's this? මස්ලින් රැප්ස්. මස්ලින්. Yeah. Wraps. Yeah. හරි. අපි එහෙනම් ඒකට අපිට තව දාන්න තියෙනවා හුඩඩ් බ්ලැන්කට් එකක්.
වගාව තියෙනවා බ්ලැන්කට්ස් දෙකක් මම දෙකක් ගත්තා කෝකටත් ඒ උනාට මේ අපි හොස්පිටල් බෑග් එකට එකක් අරන් යන්නේ ඕක අපි තියමු මේ තියෙන අපි ගත්ත හුඩ මේ බ්ලැන්කට් එක ඒකත් දාලා ඊට පස්සේ මේ අපිට වොෂ් ක්ලෝත්ස් ඕන වෙනවා හොස්පිටල් බෑග් එකට ඉතින් මම දෙකක් දාගත්තයි කියනොත් ඒකත් බැම්බු කොටන් ෆැබ්‍රික් එකකින් හදපු වොෂ් ක්ලෝත්ස් තමයි අපි ගත්තේ ඒකත් අර බබාව පිහිදන්න පොඩ ස්පොන්ජ් කරන්නේ ඕන වෙනවානේ ඉතින් ඒවට තමයි හොස්පිටල් එකෙන් ඒක ඉල්ලන්නේ අපි මේකට සෙට්ස් දෙකක් තියෙනවා දාන්න ඕනේ ඒක බබාට අන්දන්න මේක නිටඩ් නේ yeah this is knitted මේක කොටන් මේකත් බැම්බු කොටන් Which one do you prefer? අපි දෙකම ගෙනියන්න ඕනේ. එකක් හොස්පිටල් බෑග් එකට එකක් තියටර් බෑග් එකට. මේකට මොකක්ද දාන්නේ? මේක හොස්පිටල් බෑග් එක. Pink එක. ඉතින් මේකේ තියන මිටන්ස් තියන බූටිස් තියන එතකොට මේ චූටි බේබි බොනට් එකක් තියෙනවා. තොප්පිය. තොප්පිය. බබාට දාන තොප්පිය. ඉතින් මේක මේ නිටඩ් ෆැබ්‍රික් එකිනුත් කරලා තියෙනවා ඒ සෙට් එකම. ඉතින් අපි මේ වගේ මේ ටිකත් හොස්පිටල් බෑග් එකට දාලා දැන්ම මේක වහන්න එපා මේ තියෙන අපේ චූටි තියටර් බෑග් එක. ඒකට ගොඩාක් බඩු දාන්න නැහැ. සෙන්ෂල්ස් ටිකක් තියෙනවා. ඉතින් අපි ඒ ටික ඒකට පැක් කරන්න ඕනේ. මේක ඔයාගේ අතේ තමයි තියාගෙන ඉන්න ඕනේ. තේරුණාද? හරි. මොකද මන් දන්නේ නැහැනේ මට මොනව වෙයිද කියලා. ඒ හින්දා ඔයා මේක මතක් කරලා දෙන්න හරිද? හරි. අපි දැන් මේකට ඕන වෙනවා බබා. Yeah, nappy zone නේ but I think we should first put the receiving blanket. බබා ඉපදෙච්ච ගමන් බබා ඔතලා එකෙන්නේ ගන්නෙ. ඉතින් අපි receiving blankets උත් මම මේ විදියට sets දෙකක් තියෙනවා. අපි ඒකෙන් එකක් දාමු. Okay. White එක දාමු නේ. හා. එක තියා. මේ තියෙන අපේ receiving blanket එක ඒක ඕන වෙන්නේ theater bag එකට. Right. මේක මෙහෙම දාමු. දැන් දෙන්න nappies. Nappies. නැපිස් උත් අපි දෙකක් විතර දාගමු. සමහර කිට එකක් විතරකුත් ඕන වෙයි. කෝකටත් කියලා අපි දෙකක් දැම්මා. ඊට පස්සේ මේ තියෙන්නේ බාත් ෂීට් එක. බබාව ඒ කියන්නේ ඉපදිච්ච ගම බබාව ඒගොල්ලෝ වොෂ් කරනවානේ. ඊට මේකෙන් තමයි පිහිදලා කරලා බබාව පොඩක් පිරිසිදු කරලා ගන්න. ඉතින් මේ බාත් ෂීට් එක මේකත් කොටන්. ඉතින් කොටන් තමයි පාවිච්චි කරන්නේ බබා විපදිච්ච ගමන්. පස්සේ තමයි අනිත් අනිත් මටීරියල් වල ඒවා යූස් කරන්නේ. ඉතින් අපි එකක් දාමු බබාගේ බාත් ෂීට් එක. ඔකේ. එතකොට බබා අඳින්නේ මොනවාද? ඉතින් බබා විපදිච්ච ගමන් එයාට අඳන්න එයාට සීතලයි. ඒවත් එක්ක තමයි මේ හොඳට වැහෙන්න කරන්න තමයි මේ විදිහට ස්ලීප් සූට් එක හදලා තියෙන්නේ. එතකොට මේකට තමයි අර අපි ඉතුරු කරගත්තේ. ඔව් මේ නිතන්සුයි. බුටිසුයි බේබි බොනට් එකයි. මොකද මේකේ අත් ඇඟිලි වැහෙන්නේ නැහනේ. එතකොට මේ දෙක දානවා. ඒකට දාලි වෙලා බබාව අර වූම්බ් එකේ තියෙන කෝසිනස් එක ඒ ප්‍රොටෙක්ෂන් එක තියනවා කියලා බබාට දැනෙනවා. අර ඒ විදිහට ෆුල් ඇඟම කාව වෙන්න වහලා කරලා බබාව එළියට ගත්තේ. රයිට්. ඇත්තට එකපාරට සීතලක් දැනෙනවානේ. හරි. දැන් මේව ටික තමයි අපේ තියට බෑග් එකට ඕන කරන දේවල් මේව දැනට අපිට ඕන වෙන්නේ නැහැ. හරි දැන් මේක තමයි අපේ තියට බෑග් එක. අපි ඒකට ඕන දේවල් ඔක්කොම දැම්මා නේද? ඉතින් මං කියන්නත් ඕනේ මේ ඔක්කොම අපි ගත්තට පස්සේ හොඳට වොෂ් කරා. මෙයා තමයි වොෂ් කරේ. ඒක හොඳට වොෂ් කරලා අයන් කරෙත් මෙයා. ඉතින් මම මුකුත් කරන්නේ නැද්ද? කොහොම නම් ටික මතක තියාගත්තනේ මෙයා. හරි so our theater bag is ready මං ඉස්සෙල්ලා ඔයාලට කිව්වනේ hospital bag එක දැමම වහන්න එපා කියලා ඒකට තව තියෙන essentials ටිකක් දාන්න මොකද දැන් බබා දැන් hospital එකේ ඉඳලා අපි ගෙදර ගේනවනේ ඒතර යා ලස්සන්ට doll කෙනෙක් වගේ අන්දර ගේන්නත් එපානේ ඉතින් මම blooms and butterflies එකට කියලා මං කැමති විදිහට වෙනමම set එකක් හදාගත්තා ඒ කියන්නේ මේක කස්ටමයිස් ඩොග් කේපු විදිහට අපි කියන විදිහට ඒගොල්ලෝ කරනවා. ආ ඔකේ. අපි ඉල්ලන පැටර්න්ස් හරි ඩිසයින්ස් හරි. ආ මේක පොඩි yellow flower එකක්. Yeah, I like yellow flowers. ඒ හින්දා මං කිව්වා ආන්ටි ඔලුට blooms and butterflies එකේ මේ මට මෙහෙම එකක් කරලා දෙන්න කියලා. ඉතින් ඒකට තව ලස්සන ලස්සන දේවල් එකතු කරලා මේ වගේ ලස්සන ඩිසයින්ස් දාලා හරිම ලස්සනට මේ සෙට් එක කරලා දීලා තියෙනවා. මේ සෙට් එකේ මොනවද names of these? Ah, yes. These are the booties, mittens, baby bonnet.
මතකට මේක තමයි චූටි ඩ්‍රෙස් එක කමින් හෝම් ඩ්‍රෙස් එක ඒකටත් අර වගේම yellow flowers දාලා හරිම dainty looking නේ මේ වගේ කරගත්තා ඒකටම චූටි පෑන්ටි එකකුත් තියෙනවා යට අඳින්න මේක එතකොට ඒකටම තව receiving blankets උත් මේ විදියට කරලා තියෙනවා ඉතින් මේ ඔක්කොමටම අර අපි කියපු design එක තමයි use කරලා තියෙන්නේ මේ චූටි yellow flowers දාලා මේ විදිහට හදලා තියෙනවා. ඉතින් ඒකත් හරිම වටිනවානේ අපිට ඕන විදිහට කරගන්න පුළුවන් එක. ඉතින් ඔයගලටත් පුළුවන් ඔයගලගේ designs customize කරගන්න blooms and butterflies එකේ. මේ ටිකත් අපි දාමු දැන්. යටටම දාමු blanket. Right. එහෙනම් ඔන්න hospital bag is done. Done කිව්වට done නෑ තාම. Yes. Yeah. Do you know what this is? No. No. මේකත් අපේ අර මේ මේකක් වගේ නේ quilt එකක් වගේ quilt එක quilt it's a hand quilt මට මතක නැහැ දැන් මතක තියාගන්න නේ මම කිව්වේ quilt එකක් වගේ වගේ හරි හරි මේකට hand දාගන්න ඉස්සරහට හරි මේක hand quilt එක බබාව අපිට මේක උඩ තියාගන්න එතකොට බබාටත් හරිම comfortable සහ අපි කාගේ හරි වෙන අතකට මෙහෙම බබාව දෙනවා නම් එතකොට මේකක් තියාගන්න එක හොඳයි එතකොට බබාට උනත් පහසුයි ඒක ඉතින් මේ hand quilt එකත් සාමාන්‍යයෙන් හොස්පිටලිස්ට් එකේ ඉල්ලනවා. ඒ නැත්තත් ඔයගලන්ට පුළුවන් දවසක් දෙකක් හිටියත් එක දවසක් හිටියත් මේකක් අරන් යන්න. ඒක කෝකටත් හොඳයි. මේ මොකක්ද? ඒක තමයි බේබි කැරියර් එක. මේකට මේ පැක් කරන්න ඕන හින්දා තමයි මේව ෆ්ලැට් ටුවට මේව හදලා තියෙන අපිට වෙන ලොකු බෑග් එකකට පැක් කරගන්නවා නම් මේක හදා ගන්න ඕනේ. ඔය අසන් ඔය වගේ වැඩ වලට නේ. මේකට ස්ලීපින් බෑග් කියලාත් කියනවා. ගොඩක් අපි ලංකාවේ යූස් කරන ටර්ම් එක ස්ලීපින් බෑග්. මේ එහෙම කොම් ගොඩක් අය දන්නවා. මේකේ තමයි බබාව එහෙම එහෙ අපි අරන් යද්දි ගෙදර එනකොට එහෙම මේකේ බබාව තියලා වඩාගෙන එන්න පුළුවන්. හරි මෙතනිනුත් දාන්න ඕනේ zip කරන්න. මෙන්න මේක. එතන බබාගේ ඔළුව ඉන්නේ කොයි පැත්තටද? ඔළුවෙන්නේ මේ පැත්තට. ඒ පැත්තට නෙවෙයි. බොරුවනේ ඔළුවෙන්නේ මේ පැත්තට. ඒ පැත්තට. දන්නේ නැහැ. ඒක වාඩක් පොඩ හිනා වෙන්න මොන හරි තියෙන්නේ. හරි. මම ආසන්නේ මේ. මේ අපේ අපේ මේ ටීම් එකට මැච් වෙන්නම තමයි මේ ටිකත් ඔක්කොම blooms and butterflies එකෙන් කරලා තියෙන්නේ. ඉතින් everything's nicely matching and yeah, it's good to have matching stuff. දැන් මට තියෙන ප්‍රශ්න මාත් දන්නවා. මොකද්ද? ගොඩාක් જાති කිව්වා මට සමහර ඒවා එකක් දෙකක් මතකයි දැන් මේවා ඔක්කොම මතක තියාගන්න බැරි ආයත දැන් සති ගාණක් තිස්සේ මේවා කියද දෙනවා හරි ඒ වගේ තව අයත් ඉන්න පුළුවන්නේ හ්ම් ඒත් ඒගොල්ලන්ට කොහොමද දැන් මේවා මතක තියාගන්නේ ඉල්ලන්නේ කියන්නේ මෙහෙමයි දැන් අපේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එක තියෙනවානේ පල්ලෙහාට ගියාම ඔයගොල්ලන්ට පුළුවන් දැන් අපි මේ හොස්පිටල් බෑග් එකට එතකොට තියෙට බෑග් එකට වෙනමම එතකොට මේවා වල නම් ගම් ඔක්කොම අපි පැහැදිලිවම දානවා ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට ගිහිල්ලා හරියට ඒ නම් ටික බලන්න ඔගලන්ට ඕන දේවල් අරගෙන ඔගලගේ හොස්පිටල් බෑග්ස් තියෙන බෑග්ස් ඒවත් පැක් කරගන්න. රයිට්. එහෙනම් ඉතින් බබාගේ පොඩි එකනම් හරි ගෙනියන්න තියෙන ඒක ඔයාගේ. ඔව් දැන් මගේ ටික පැක් කරගන්න ඕනේ. ඒකට නේද මම දවස් දෙක තුනක් යයි. ඉස්සෙල්ලා දවස් දෙක තුනක් යන්නේ නැහැ. මොකද මම blooms and butterflies එකෙන් මගේ හොස්පිටල් බෑග් එකේ ඕන පාර ටිකක් ලෑස්ති කරගෙන තියෙන්නේ. ඉතින් ඒ ටික දැන් මට ඇවිල්ලා තියෙන්නේ. මම දැන් ඒ ටික මගේ බෑග් එකට දාගන්න තමයි තියෙන්නේ. හරි. එහෙනම් එතන මොනවද තියෙන්නේ ඒක කොහොමද වෙන්නේ කියලා අපි වෙන වීඩියෝ එකකින් කියමුනේ. ඔව් අපි එහෙනම් අයිට් පාරක් හම්බෙමු. මගේ හොස්පිටල් බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා මම ඔයගලන්ට පෙන්නන්නම්. ඕකේ. බයි. බයි.